යා මුල්ල දවතින්ම ම කුළුදු රැකයාාවට ආතරය කලාය. ඊටත් වන එ නොයිතු තරන් ඉක්මින් අලුත් රැකයාාව අධදකම එකතු කර ගත්තායි. ඡයා ජීවත්තු වයේ රැකයා පිළිබඳ සිතුලි වෙලමේ ඇය තම කුළුදු රැකයාාව ආත්ම මෙම්ම කලාය. ඒවා වෙනගට තරු ගත්තේ රනතු මහත්නයේ. අතවැන මලක් වනනි ේවිකාවන් සමඟ වැඩකර කල කිරීමම් නෑයට චායප පෙන්න්නේ දසද දිනකු එකකතුර තැනුව එක්යි ගොමනි. ායා රැකය වැඩගටයතු පමන්වා රනතුන් මහත්මකකිත් සසංකගේ ජීවන ශෛල්ලිත් දේරුන් කත්තායි. චායා රැකියාවට එන්නේ රණතුග මාත්මය දසංකත් එන්නට පැකට පමණ පෙරේ. ඒ පෑයට ඇය සෑන වැඩ ප්‍රමාණයක් අහවර කලායි.ඉප මනක්මනව පෙළදා ඔුල්ල දමාගගේිය කාරයයා අලෙද ඇයගේ අතිම අස්කලයි හවා මචර දසක් හොදරත්ර හැගිලයිට. එලාසන ම ළඟට එන්න තිබුණි. පරනතු හාන්මේ දවසක උදේකිීේ ජයා බුදු පහන්ට අවශ්‍ය සියල්ල පිළිලිකර තබන දුටුවිට. ඇයට තිබුණිය පහන දල්වා වදින්නට පමණි. ව්‍යාපාරක ජීවිීදි අතපසු බෝ සියම් කාරණ යටත් අසංකරත් මතක් කරදුන්නේ චායා විසිනි. ඒ සියම් දෙනම ගෙන රනතුග මැතිීනීය හෙළිපිටම චායට ප්‍රසංසා කලාය. මැඩම් බර් රන්තරු ගාමන්ට එකේ බඩු ගොඩක් ගන්නෙපා. යයාල මේ පොඩිපොඩි ශප්වලටත් දදායන්නන්නේ. දකින ගගේස්ල හැමෝම ඇදදිෙනයනවා ම පහලත් බැලවා. ඒවා ඔක්කොම ඉතුරි අනික බඩු තරි බාලයි හරිම ඒකාකාාරි ඩිසේන්ස් පුතාමේ ඇත්තද කියන්නේ බලල්ල නිවේදගන්නේ ඕඕොමේ චායත් කියන්නේ දැන්නේ ඇතින් සර්ට කිීවේ නැත්තිේ මට බය හිතුනැමඩ අනිදවස එහෙම බෑහන්ඳේ මගේ මහරි මොකක්කරි වැරද්ද දැක්කොත් කියන්න ඕනනි වාට අපිට නොපෙවුණ දෙවල් පේනවා ජයා අසග දෙස බලලා සමාවල්ලන්න බඳ සිනස්සනයි. අම්මට අලර දුන්න නේද. අසංක ඡායා තමවෙතා මොහොතක ඇසුයේ ජායා බිම්බලාගෙන සිනාසුනාය මං හිතල කිව්ව නෙවි සර්ටනිි කවධාරි ඕල පාඩු අනිදදවසේ අම්මට කියන්න කලින් මට කියන්න හොඳේ ම් ඡායා දෙතල්පට තදකර සුන්දර් ලෙස්ස සිනාසී කීවාය ඒ සිනාව දෙස බලන්ර අසංක ඇත්තර මාශා කළේ හෝ ලෝභගමි මෙන්නේ සිනාව දෙස මොහොතක් බලා උන්නේේ. මංචායයට බඩු අක් කියන්නද අසංකම්මාට නොයසෙන්න්නට ඇසු අයි. ඒ වචනවලට නොව ඒ ඇසු හැටියට ජයගේ පහෝ සීතලවී කෙනගේ. මොකක්දස නෑ ඕෝනෑ චායයන්න අසං බෘුදු සිනසී තම් පුටුවයි අනිත්තලේට බලවිය. ඡායා බිම්බලාගෙනම කාමරින් පිටකවායි. අසංග වඩා මුදදු ලෙස චයගේ වති නික්මුණු සුද නිස්කලකේ විඳගත්තිය. ඇයි මේ කාමනයට එන වාරයක් වාරයක් පස හෝගේ සිත අවුල විසිරයි. එක දිකට වැඩර ඉඩක් ලබිෙන මොතකදදි චායා නිලංකා ළඟට කියයාා. යා ඇනතරු ලංකා බලාවයිඉන්නේ ඇතරම ආශාවෙනි. හරි බඩගින් නිවුන්නේ ඇයි පරක් වුණේ චයා නිලංකා ලළගේ ඇති බුටුවට වැටෙන්නේ සිනාසීගෙනමේ. යහන් සූට්ටග ටැක් කරන්න තිබා කරලමි යොර කලා එතකොට මට ලෙේස ජායා හති අරමින් කීවාය. දෙැම් මැඩම්ටේ සට යව නැතිවම්බ ඔය දනු කාටොත් බැරුණන ඔය තත්ත්තරයන්න මටනං ඉිරිසියොත් එක් නිලංකා එසේ කියියෝද ඇගේ තුන්හිතකව එවන්න නැති බව ායා දන. ඔයා මටම මේ හැමදයම් කියලන්න. මං පලවනි පඩිය ගන්න කල ඉන්න වාට පංචි තෑැකත්ේ. ජයා නිලංකගේ උකලමත්ති වූ අතමත සුරත තබා කීවාය. මං පහලට ගිල්ල කෑ මොනහරි ගේන්නද. නිලංකා පුටේ නැගන්න ගමං ඇස්සුවාය. එපා අම්ම උදේ සීනි සම්බෝලහදල පාන්නලට දාල දුන්න. මං ඔයාටත් එෙක්ක ගෙනාවේ. ජයා සීනි සම්පෝල දැමූ පාන්පෙති පාසලේ දිග ඇරයායයි. සීනි සම්බෝල සූදීම් පලාාතම සූදවත්තිය. අම් මේ සුවද ඇති පාන රාතලක් විතර කන්න. නිලංකා පාන් පෙත්තා කතරගෙන කිීවාය. දන්නවද මඩම් කිවකතාවක්. නෑ චායාපුතු මෙින් මේ නිලංකා දෙස බැලවාය. ඡායා ආාව දවසඳලා ඔපස් එක හරිම එලියයුලු හරි ආශයන් තමායි එහෙම කිවේ. ඒ හැකිිම නැති කරගන්න එබා අප රාදෙයි. මම මට පුළුවන් විදියට මැඩම්ට වැඩගන්නව නිලංකා ඔයා මං ආව දවසම කිවේ අපි හරි දුක්්පත් කෙල්ලෝ මේ රසාමට ැබු නැත්තන් තාමාමත් මා යම්මයි තාත්තක පැශන්කෙන් ගැටකකා ජීවත්වෙෙන්නේ එත් අසන්න කෙල්ලෙකට රස්සාාවක් දීල මැඩම්ගලි ලොකුපිනක් ජායක දිනෙත් බොඳවිය. නිල්ලංකා ඉදිරිිය මේඒ කඳළු ගලා ගියේ. ඔන්න අන්ඩනවා හිනාවෙන්න ඕන වෙලාවක අඩල වැඩක්නෑ. මන් ජීවිත මේ තරන් ආශයන් කිසි දෙයක් කරලනෑ නිලංකා. හෙම කලාය කියල නරකක් වෙලත් නෑනි චාය. සියල්ල මෙතරම් යපත්ව වනො ඇතයි ජයා කිසිම දිනක නොස ේදවායි. මෙතුවා කත්තිදි ජීවිතය පැත්තිෙන් ගත් කළ මේ චායට විශල හිමිවීමගේ. හිමියීමම හැම පැත්තේෙම අහිමිී නොවී තබා ගැනීමට ඇ අසරන සට්නක නියලුනාය. මං අම්මටත් තුවාගෙන කිවා. දවසක එන්න අපේ කිිදර. ජායා නිලංකාට කීවාය. මටත් තාසයි අම්මව බලන්න. මම කිෙදර කියාම හැම දෙයම අම්මට කියනවා. ඔොයා මැඩම් සව මං අපේ අම්මට මවලතියෙන්නේ. නිලංකා යම කසන්නටම මෙන් ගොස් යලිත් බිම් බලාගත්තායි. මොකදආන්න ගහිලා ගිලගත්තා ඇත කියන්න. සව අම්මට මවලතින්නේ කෝමද. නිලංකා සංඟවාගත් පැනේ ඇසුවායි. ජායා මොහතක් නිලංකා දෙෙස බලාහිදහි සිනාසුන අය. මං කියලා තියන්නේ සනත් ගුණතිලකවගේ කියලා හරි නේද. මැඩම් කියන්නේ ඇත්ත. ඔයාට හොඳර මැච් කරන්න පුොළුවන් ජායා පානෙතු කර්දස්සේ ගුිකර නැගිටි නිලංකා තවත් යමක් කියන්නට ප්‍රථමය. දෙදනා මත සෝදාගෙන එද්ද අසංග පිළිගැනීමේ කවුන්ටේ ලඟ ඉඳගෙන උන්නේ. ඇත්ත තමා සනක්වාගේ නිලංකා සිතුවාය. ඇයි ජායා දෙස ැලුවේ ඒ සිතු එල්ලින්මන. දෙන්නත්ඒක් ොදට සී සම්පල්කාලා සූන්ද විතරත් තිේලා ග කියානේද. අපිියඇවෙත් සූන්ද යුතරක් කිමේම ඉන්න ඕන. අසංක කියේ විහිලෝටේ එහෙත් චායට දුග සිතුනිි. දන්නවනන් සීනි සම්බෝල කන්දාා කදල ගෙනත් දෙනවා. ස උදේට කන්නේ ශාන්ති ්‍යහාරයකයේ තෝසි එ නේද. ඒ කත්්‍යපාවෙලා නිලාංඟ කෞුද සීනි සම්බෝල හෙවේ. අසංක ඇස්සවේ ජායාදස බලාය. අම් අස හරි සූදයි කියල සර් කිව්වා කියන්න. රස බලන්න මංඋන්නෑනි. අසංක මමාග ්‍රේදනාගෙන් කීවේ. ජායාගේ පොපුුව ඔබත්වේ. අනේස අනේස නෙමි දැන් නිලංකා එක්කනෙගි පලවනිි පඩි එනවා සිකුරාද මොනව දන්න අපිට දෙන්නේ. අසන්ගේ කතාාව චායා බිම්බලා ගත්තායි. හෝහ දන්නෙ කොහෙන්වෝ තමාව ගොටුකර අසරණ කරන්නට. කියන්න එකන මොනවත් දෙන්නේ. සරු මැරුමි මටකරු පුපකාරයට මන් මොනොයින් කියලා සලකන්නද චූටි දෙයක් දුන්නු තේක පව්. ලොකු දෙයක්න්න මටත්ක මක්නෑ ජායගේ අඇසල කඳු පිරණ. අසංක නිලංකා දෙස බැලේ වේදනා මොසූ බැල්ම කෙෙනි සස් අවෝත් මේ කෙල්ල වන්ඩ වනවා, නිලංකගේ ඇසල්ල තිබුණන එවන් කතාාවගේ. මටනම් මේ වගේ සුවන්තියන සීණ සම්බෝලයක් දාලා අසංග ඡායාව සිනාගස්සව සිතා කියාගෙන ගියේ පාන් පෙදි තුනාතරත් තිබ්බම ඇති ඡායා කඳුළු අතරින් සිනාස්මයි ඒ ලස්සන අසංකකි හදවත මොහොතකට කඩා ඉහෙරවිය. සර් මට විහිළු කරනවා කෞුරුවත් මං කියන දෙයක් විශ්වාස කරන්න අනේ මන්ද අප අම්මත් එකකයි ඕයාලත් දෙ එකකයි ම යනවා. සසංඟ තවත් එක් වරක් චයා දෙෙස බලා පාහලට ගියේ. ඡයා නිලංකා දෙස බැලුවයි. මෝඩි මොකටද ඇස්සල කඳළු පුරුවගත්තේ. සසවවිහිලු කරන්නේ. සර්ටයි මැඩම්ටයි මොනහරිගේන මාතාසයි ඒත් බයයි නිලංකා මං මැඩම්ගින් හන්නම් වා මොනවාරි ගේෙන්න්නනානවා මොනුවද හොඳ කියලා.